ශ්‍රීලංකාවේ නූතන ගෘහ නිර්මාණ ශෛලියේ පුරෝගාමී කාන්තාව ගෘහ නිර්මාණ ශිල්පියෙකු වශයෙන් පුහුණුව ලැබූ පළමු ලාංකික කාන්තාව රාජකීය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්ප ආයතනයේ සහකාරියක ලෙස පත් වූ පළමු ආසියානු කාන්තාව ඇය මිනෙට් ද සිල්වා 1918 දී උපත ලද ඇය මවගෙන් ලද ආභාෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පයට නැඹුරු වනවා පවුලේ ආර්ථික දුෂ්කරතා සහ මවගේ අසනීපත්වය ඇයගේ අධ්‍යාපනය අඩාල කළත් උත්සාහයට තිත තියන්න හැකිවන්නේ නැහැ එවක කාන්තාවන්ට කිසසේත් නොගැලපෙන බවට හැඳින්වෝ වාස්තු විද්‍යා හැදෑරූ මිනිත් මහත්මිය 1950 සිට වෘත්තීය දිවිය ආරම්භ කළා ලෝ ප්‍රකට වාස්තු විද්‍යාඥ කබුසිය සමග තිබූ වෘත්තීය ඇසුර සහ යුරෝපීය වාස්තු විද්‍යාවෙන් ලද අත්දැකීම් ඇසුරෙන් ඇය වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ කරන්නට පටන් ගත්තා කාන්තාවක් ලෙස ඇය බොහෝ විවේචනවලට ලක්ුණත් ඇය පසුබට නොවේ දෙකින් දෙකටම වෘත්තීය තුල නව ඉසව් සොයා ගියා प्रथम वरट निवसक अभ्यंतरय सरसीम सदा अय चित्र शिल्पियकुगे निर्माणयक यदागत्ते मेरट वास्तु विद्या कलावट नव हैडयक एकरमेन नूर कलायतनय कोलंब ग्रिगरीपारे निर्माणय किरणु सेनानायक तट्टु निवास संकीर्णय वनि पोदु निर्माणद अय अति निर्माणय वुणा ලොවක් මවිත කළ අපූර්ව නිර්මාණ ශෛලී හැකියාවකින් මෙන්ම සවිමත් පෞරුෂයකින් හා දැනුමකින්ද හෙබී විරුණ ගණේ කාන්තාවක් වූ මිනෙට් ද සිල්වා මහත්මිය මෙලොවින් සමුගත්තේ ඉතිහාසයේ ඇගේ නම රන් අකුරින් ලියා තබමින්